අයිබෝන් ඔබ ජාතික පුවත්විකාශයේ සමගින් මම බියංකා ප්‍රේමසිරි මම චානක නොච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ඉන්දියාවේ සාර්ථක නිල සංචාරයකින් පසු අගමැති දිවයිනට අඟුරුකොළ පැලැස්ස බන්ධනාගාර රැඳවියන් කුළුණෙන් ඉවත් කිරීමට පියවර. ජීවවුණ්ඩ තෝගයක් සමග අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට. රූපවාහිනී පුවතින් පසු පාරමීගේ නිවාස සිහිනය සැබෑවේ. හානිපූර්ණය සඳහා පනතින් අසාධාරණයට ලක් වූ සියලු කොටස් වලට සහන ලැබෙන බව ජනතා විමුක්ති පෙරමුණ කියයි. නයිජීරියාවේ වෙළඳපොළක ගැටුමකින් 55 දෙනෙක් ජීවිතක්ෂයට. ඉන්දියාවේ සාර්ථක නිල සංචාරයකින් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ දිවයිනට පැමිණියා. එම සංචාරයේදී අග්‍රාමාත්‍යතුමා ඉන්දියා අග්‍රාමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍යවරිය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ඉහළපෙළේ රාජතාන්ත්‍රික පිරිසක් මුණ ගැසුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව පැවැත්ුණේ හයිද්‍රාබාද් මන්දිරයේදී. ඉන්දු ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම කණගාටුට හේතු වී ඇති බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී කියා සිටියා. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමාගෙන් ඔහු ඉල්ලා සිටියේ එම ව්‍යාපෘති කඩිනම් කරන ලෙසයි. රාජතාන්ත්‍රික කාර්යයන් සම්බන්ධයෙන් තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. එහෙත් ඉන්දියාව සිදු කරන සත්කාරයන් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් තමා කනගාටු වන බව මෝදි මහතා කියා සිටියා. ඉන්දියා රජය හෝ තමා පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටලුවක් ඇත්තම් නොපැකිලිව සාකච්ඡා කරන ලෙසද අගමැති මෝදි ඉල්ලා සිටියා. මෙහිදී පැහැදිලි කිරීමක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ මෝදි මහතා හෝ ඉන්දියා රජය පිළිබඳ කිසිදු සැකයක් ශ්‍රී ලංකා රජය හා රටවැසියන් තුළ නොමැති බවයි. එවැනි වැරදි වැටහීමක් ඇතිවීමට කිසියම් හේතුවක් මුල් වූයේ නම් තමා ඊට කනගාටු වන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්දියා අගමැතිවරයාට කියා සිටියා. ඉන්දියා අගමැතිවරයා ප්‍රමුඛ රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳව කෘතඥ වන බවත් ව්‍යාපෘති පමාවීම ගැන අවධානය යොමු කරන අතරම ඒවා කඩිනම් කරලීමට සුදුසු පියවර ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිසට දිවා භෝජන සංග්‍රහය පිරිනැමීමෙන් අනතුරුව තවත් සුවිශේෂී කටයුත්තක් සිදු වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හයිද්‍රාබාද් මන්දිරයේ ආලින්දයට කැඳවාගෙන ගිය මෝදි මහතා සිය ටැබ් යන්ත්‍රයේ පණ ගන්නමින් ගීතයක් රසවිඳුමෙයි කියා සිටියා. ඒ 15 වෙනි සියවසේ නිර්මාණය වූ ගුජරාත් භජන් ගීතයක්. මෝදි මහතාද ගුජරාත් පවුලක උපන් පුද්ගලයෙක්. ඉන්දිය නිදහස් අරගල අවස්ථාවේ ගැයුණු මේ ගීතේ අදත් ජනප්‍රියයි. වෛෂ්ණව ජනතෝ එම ගීතයක්. මෝදි මහතාගේ ටැබ් යන්ත්‍රයේ ප්‍රදර්ශනය වූයේ පැරණි ගීතේ නව නිර්මාණයක්. ඒ රූගත කර තිබුණේ ශ්‍රී ලංකාවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී. භාතිය සන්තෝෂ්, උමාරියා සිංහවංශ, අසංග ධනංජය හා රසික ප්‍රදීප් යන අය ඒ ගායනා කර තිබුණා. ශ්‍රී ලංකාව මහත්මා ගාන්ධිතුමා වෙත දැක් වූ සංගීත උපහාරයට ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මෙහිදී ස්තුතිය පළ කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙහිදී කියා සිටියේ ගාන්ධිතුමාගේ මාර්ගයේ අනුගමනය කර ඩී.එස්. සේනානායක මහතා ශ්‍රී ලංකාවට නිදහස ලබාගත් බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඉන්දිය විදේශ මාත්‍ය සුස්මා ස්වරාජ් මහත්මිය අතර සාකච්ඡාව ඊයේ පැවැත්ුණේ නවදිල්ලි නුවරදී. මෙහිදී අවධාරණය කෙරුණේ ඉන්දිය පදනම සංවිධාන කළ ඉන්දිය සාගර සමුළුවේ කාර්යයන් තවදුරටත් පුළුල් කරලීම පිළිබඳව. ඉන්දු ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා දරන වෑයම සම්බන්ධයෙන් ඉන්දිය විදේශ අමාත්‍යවරිය කෘතඥතාව පළ කළා. කලාපීය ගැටලු හා ප්‍රවණතා පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. පලාලි ගුවන්තොටුපළ සංවර්ධනයේ දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා ඍජු ගුවන් සේවා ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකා පොලිසියට ජිප් රථ 750ක් ලබා දීම සම්බන්ධයෙන් පූර්ණ සහාය ලබා දෙන බව ඉන්දියා සෝදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ නවදිල්ලි නුවරදී හමු අවස්ථාවේ ඉන්දියා සෝදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට ඉන්දියාවේදී ලබා දෙන පුහුණු වීම සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනුණා. අර්ජුන රණතුංග, මලික් සමරවික්‍රම, සාගල රත්නායක යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා දූත පිරිසට ඇතුළත්.
විරෝධතාවක නිරතව සිටින අඟුරුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ඉනිවත් කර ගැනීමට ක්‍රියා කරමින් සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා. බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද උදේ සිට එහි කුළුණක් මත නැගී විරෝධතාවක නිරතව සිටිනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව බන්ධනාගාරය තුළ සිදු කරන සෝදිසිමේ යොමු වලට විරෝධය පළ කරමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට රජය තීරණය කර තිබෙනවා. අගුණකොළ බැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගැනුණේ ඒ අනුවයි. විරෝධතාව හේතුවෙන් බන්ධනාගාරයේ අවට ආරක්ෂාව තර කර ඇති බවයි අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසන්නේ. මේ රැඳවියන් උදේ උද්ඝෝෂණය කරන අවස්ථාවේ කියා සිටියේ STF නැත්නම් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් ඉවත් කරලා දෙන්න කියලා. දැන් හවස් වෙනකොට මේගොල්ලන්ගේ ඉල්ලීම වෙලා තියෙන්නේ බන්ධනාගාරයේ බාරව ඉන්න SP මහත්තයාව ඉවත් කරලා දෙන්න කියලා. අපි මේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල පවත්වාගෙන යන ක්‍රමය විධිමත් කරන්න ගන්න උත්සාහය රජයේ විසින් ඒගොල්ලන්ට බාධාවක් විදිහට ඒගොල්ලෝ සලකනවා. ඒ නිසා තමයි මේ තත්ත්වය ආරම්භ වෙලා තියෙන්නේ. දැන් ඒක මැඩපැවැත්වීම සඳහා දෙපාර්තමේන්තුව විදිහට සෑම උත්සාහයකම ඉදලා ඉන්නවා. ඒ අය සමග අපි උත්සාහ කරන්නේ කිසිම ගැටුමකට නොයා ඒ අයව සාමකාමී විදිහට පහළට බස්සවගෙන සාකච්ඡා මාර්ගයෙන් මේ ගැටලුව විසඳ ගන්න. බන්ධනාගාර රැඳවියන්ගේ විරෝධතාව පිළිබඳ අවට ප්‍රදේශවාසීන්ද අදහස් පළ කළා. ගම කිසිම කෙනෙක් විරෝධතාව වෙන්න STF ගින්න ගන අනිවාර්යෙන් STF එක තව වැඩි කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ජීවවුන්ට තොගයක් සමග සැකකරුවෙකු සියබලාණ්ඩුව දුඹගහවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඒ පොලිසියට ලැබුණු තොරතුරුකට අනුව කළ වැටලීමකදී වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක සිටි සැකකරුගේ ගමන් මල්ලේ තිබී ජීවවුන්ට 2990ක් සොයා ගැනුණා. එහි රියදුර ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසනවා. හික්කඩුවේ පදිංචි ලද්දුරෝෂාන් නැවති සැකකරු කොස්ගොඩ ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ ගෝලියෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ. දැනට බන්ධනාගාරගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ කොන්ත්‍රාත්තුවක් මත සැකකරු ජීව උණ්ඩතොගේ ගාල්ල ප්‍රදේශයට රැගෙන යමින් සිටි බවට ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී තිබෙනවා. මුළු දිවයිනම ආවරණය වන පරිදි අදාළියම 3 සිට පෙරවරු 7 දක්වා ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහිමේදී පුද්ගලයන් 3560 අත්අඩංගුවට ගැනුණා. ලබාගත් රථවාහන නඩු සංඛ්‍යාව 6020ක්. බීමතොරිය පැදවීම, වරෙන්තුකරුවන්, විවිධ අපරාධ, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සහ වෙනත් විවිධ වැරදිවලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා. පොලිස් මූලස්ථානය පවසන්නේ පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මේ වසරේදී ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම් සංඛ්‍යාව 13ක් බවයි. එහිදී වරෙන්තුකරුවන් 12099ක් ඇතුළු සැකකරුවන් 36255ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ලබාගෙන ඇති රථවාහන නඩු සංඛ්‍යාව 64143ක්. ලක්ෂ සංඛ්‍යාත රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ජාතික රූපවාහිනී නව්‍යකරණ යටතේ හඳුන්වා දුන් නවතම වැඩසටහන් රැසක් ඉදිරි දිනවල සිට නැරඹිය හැකියි. නව්‍යකරණයේ අභිමංගල්‍යය නමින් නව වැඩසටහන් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණේ කොළඹදී. ජාතික රූපවාහිනිය ඉදිරියේදී විකාශය කිරීමට නියමිත ටෙලිනාට්‍ය රියලිටි වැඩසටහන් සංගීතමය හා දේශපාලනික ඇතුළු ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නා නවමානයකින් යුත් වැඩසටහන් රැසක් එහිදී හඳුන්වා දෙනු ලැබුවා. ජාතික රූපවාහිනිය ඩිජිටල් මාධ්‍යකරණයට පිවිසීමද මෙහිදී සිදු කෙරුණා. මේ ඩිජිටල් ආරම්භයයි. ඒ අනුව ඉදිරි දිනවල ප්‍රේක්ෂකිනට වඩාත් වින්දනාත්මක අත්දැකීම් රැගත් ටෙලිනාට්‍ය කිහිපයක් නැරඹීමේ අවස්ථාව හිමිවනවා. ඔයාව කන්නාඩි අල්ලගෙන දින්නේ. ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍ය නුදුරේදීම ජාතික රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි. මට මොකටද කන්නාඩි? පේනවේ. මටත් ආසයි රැවුල කපන්න. විජිත කොහෙද බම් මේ යන්නේ මලපාන්ද? ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ අමුතු රසිකයා ටෙලිනාට්‍ය ලබන 29 වෙනිදා සිට රාත්‍රී 7:30ට විකාශය කරනවා. අමුතු රසිකයා රජදැක්මට සූදානම්. කවුද කියලා දන්නේ නැහැ.
මිනිහා පාවෙනවලු. ඉරේෂ් ලොකු බණ්ඩාරගේ අධ්‍යක්ෂණය වූ ඉඩෝර වැස්ස ටෙලි නාට්‍ය ලබන 25 වෙනිදා සිට රාත්‍රී 8:30ට නැරඹිය හැකි. සිංහල ටෙලිනාට්‍ය කලාවට නවබු අත්දැකීමක් එක් කරමින් ක්‍රයිම් සීන් ටෙලිනාට්‍ය ලබන 22 වෙනිදා සිට රාත්‍රී 9:00ට විකාශය කරනවා. එය උදාර පල්ලියගුරුගේ අධ්‍යක්ෂණයක්. යොවුන් ඔලිම්පික් පදක්කම් ලාභී පාරමි වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ නිවස අලුත්වැඩියා කිරීම අද ආරම්භ කෙරුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊට මූලිකත්වයේ ගෙන ඇත්තේ ජාතික රූපවාහිනිය ඊයේ විකාශය කළ ප්‍රවෘත්තියට ප්‍රතිචාර වශයෙන්. යොවුන් ඔලිම්පික් ක්‍රීඩාවලියේදී ලෝකඩ පදක්කමක් දිනූ පාරමි වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාව ඊයේ සිය දෙමාපියන්ද සමග ජාතික රූපවාහිනියට පැමිණියා. ඒ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සජීවී සම්මුඛ සාකච්ඡාවක් සඳහායි. පදක්කම ජයග්‍රහණයෙන් පසු පාරමි රූපවාහිනී සජීවී සාකච්ඡාවකට එක් වූ පළමු අවස්ථාවද මෙයයි. එහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා දුරකථනින් සම්බන්ධ වෙමින් කියා සිටියේ ඇගේ නිවස කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන බවයි. ඊට අමතරව ඇගේ පුහුණුවීම් සඳහා පහසු වන පරිදි කොළඹ ප්‍රදේශයෙන් නව නිවසක් ලබා දීමටද අමාත්‍යවරයා පොරොන්දු වුණා. රාජ්‍ය මාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද උදේ පාරමීගේ නිවසට පැමිණියේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මතයි. එම අවස්ථාවට නිවාස සංවර්ධන අධිකාරී නිලධාරීන් දෙක් සිටියා. පාරමීගේ වත්ම නිවස පරීක්ෂා කළ රාජ්‍ය මාත්‍යවරයා කියා සිටියේ දින 10ක් ඇතුළත නිවස කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන බවයි. ගරු සජිත් ප්‍රේමදාස, ගරු අමාත්‍යතුමාගේ සහයෝගයේ උපදෙස් මත මේ නිවස සහ නිවස පිහිටලා තියෙන භූමිය සකස් කරලා දීමට මේ දින 10 ඇතුළත වැඩ කටයුතු කිරීමට අද අපි වැඩ කටයුතු ආරම්භ කරනවා. අපි ලබන 30 වෙනිදා ඇයට ගෙයක් ලබා දීමට කටයුතු කරන ආනමඩුවේ පවත්වන ලබන ගම්මාන විවෘත කිරීමේදී DNAගේ තවත් ඉල්ලීම තමයි මීගමුව හරි කුලියපිටිය හරි ප්‍රදේශයෙන් නිවස ලබා දෙන්න කියලා. ඒ පිළිබඳව සනිකවම පිළිතුරු ලබා දුන්න ගරු අමාත්‍යතුමා කිව්වේ ඒ සම්බන්ධව වහාම ක්‍රියාත්මක කරලා DNAට ඒ අවකාශය සලසා දෙන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරලා රංගේ බණ්ඩාර මහත්තයා වෙවලා තිබුණා අපේ ගෙදර. එයාලා තීරණය කරා අපේ ගේ හදලා දෙන්න. ඒ වගේම දුවට කොළඹින් මහල් නිවාසයක් දෙන්න පොරොන්දු වුණා. අපිට හරි සන්තෝෂ හිතුණා. මොකද ජාතික රූපවාහිනියේ වැඩසටහන ගිය නිසා තමයි අපිට ඒව ලැබුණේ. මම ජාතික රූපවාහිනියේ වැඩසටහනක සහභාගී වුණා. සජිත් ප්‍රේමදාස එමෙතුමා මට කතා කරලා ගියක් දෙන්න තීරණය කළා. ඉතින් ගොඩක් සතුටුයි. මේ හැමදේම ඉතින් ලැබුණේ ජාතික රූපවාහිනියේ වැඩසටහන නිසා. ඉතින් ගොඩක් සතුටුයි. ඒ වගේම ජාතික රූපවාහිනියේ කට්ටියට මම ස්තුතිවන්ත වෙනවා. ගමනාගමනය අඩාල වී තිබූ උඩරට නැගෙනහිර සහ උතුරු දුම්රිය මාර්ග යථාතත්වයට පත්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දොඹකර සහිත ටොන් 128ක් බරති සේවා දුම්රියක් නානු ඔය සහ රදැල්ල දුම්රිය ස්ථාන දෙක අතරදී අදාළියම පීලිපැනීමකට ලක් වුණා. ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය පැය 6කට අධික කාලයක් ඇනහිට තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ. පීලි පැන තිබූ දුඹකර සහිත සේවා දුම්රිය අද පස්වරුවේ පීලිගත කිරීමෙන් පසු එම මාර්ග යථාතත්වයට පත්ව ඇති බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසන්නේ. මේ අතර ඊයේ රාත්‍රී සිට අඩාල වී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමනය යථාතත්වයට පත් කර තිබෙනවා. කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ වන අලියකු ගැටීමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල වුණා. මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා ශීඝ්‍රගාමී දුම්රියද අලියකු ගැටීමෙන් එම දුම්රිය ගමනාගමනයේද අඩාලව පැවතියා. අද පෙරවරුවේ සිට එම සියලු මාර්ගවල දුම්රිය ගමනාගමනය යථාතත්වයට පත් කර ඇති බවයි දුම්රිය පාලක මැදිරි පවසන්නේ. හානිපූර්ණය සඳහා වූ පනතින් අසාධාරණයට ලක් වූ සියලු කොටස්වලට සහන ලැබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා.
හානිපූරණය සඳහා වෙච්ච පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරා. එය මේ රටේ සිවිල් යුදමේ තත්ත්වයන් යටතේ හෝ වෙනත් ජාතිවාදී ගැටුම් ඇතුලේ හානියට පත්වෙච්ච දේපළවලට, ඒ වගේම හානියට පත්වෙච්ච පුද්ගලයන්ට වන්දි ගෙවීම සඳහා වෙච්ච පනතක්. මේක විවිධය විවිධ විදිහට අර්ථකථනය කරනවා. මේක මේ LTT සමාජිකයන්ට වන්දි ගෙවන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි දකින්නේ. යම්කිසි දේශපාලන වැරද්දක් මත මේ රටේ ගැටුමක් නිර්මාණය වුණා නම්, යම්කිසි ජන කොට්ටාසයකට අසාධාරණයක් සිද්ධ වුණා නම්, එයට වන්දි ගෙවිය යුතුයි. දේපළ වන්දි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුද්ගල හානි, මානසික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවට හානි වෙන්න පුළුවන්. ඒවට වන්දි ගෙවන්න ඕනේ. ඒ නිසා මේ වන්දි ගෙවීම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතිකත්වයන්ට අදාළව සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ඒක රජයක වගකීමක්. ඒක හුදෙක් LTT එකට ලඟු කරන එක සාධාරණ නැහැ. ජාතිවාදී දේශපාලන උමනාවන් තියෙන අය මේක පාවිච්චි කරගන්නවා තමන්ගේ ජාතිවාදී දේශපාලන බල උමනාව. ඒක තමයි මේකේ තියෙන ඇත්ත කාරණා. නමුත් අපි නැවත යුද්ධයක් ඇති නොවෙන්න නම් මේ රටේ සියලු දේශපාලන පක්ෂවල වගකීම තමයි හානියට පත් වෙච්ච සියලු දෙනාට වන්දි ගෙවලා සාධාරණ ඉටු කරන්නේ. DS සේනානායක සහ FR සේනානායක මහත්වරුන්ගේ ජන්මදින සමරමු උත්සවය කොළඹ පදනම් ආයතනයේදී ඊයේ පැවැත්ුණා. සේනානායක අනුස්මරණ සංගමය සංවිධානය කළ මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ කතානායක කරු ජයසූරිය මහතායි. DS සේනානායක මහතාගේ 134 වෙනි ජන්මදින සමරමු උත්සවය මෙයයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා මූලිකත්වයේගෙන ක්‍රියා කළ DS සේනානායක මහතා නිදහසේ පියා යන විරුදාවලියෙන්ද හඳුන්වනු ලැබුවා. ඔහු මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා. DS සේනානායක මහතාගේ වැඩිමහල් සහෝදරයා වූ FR සේනානායක මහතාගේ 136 වෙනි ජන්මදින සමරමු උත්සවයද ඊයේ පැවැත්ුණා. මෙරට නිදහස්සන්නේ පුරෝගාමියෙකු ලෙස ක්‍රියා කළ FR සේනානායක මහතා කොළඹ තරුණ බෞද්ධ සංගමය ආරම්භ කිරීමට පුරෝගාමී වුණා. සේනානායකවරුන්ගෙන් මෙරට සිදු වූ සේවය පිළිබඳව කතානායක කරු ජයසූරිය මහතා අදහස් පළ කළා. මේ රටට අසීමිත සේවාවක් කළ ඒ වටිනා චරිත දෙකක් මෙනෙහි කිරීම අපි යුතුකමක් වශයෙන් සැලකුවා. FR සේනානායක මැතිතුමාගේ චරිතයේ මේ නිදහස් අරගලයේදී නිස්සබ්දව විශාල සේවාවක් කළා. DS සේනානායක මැතිතුමාට පුළුවන් වුණා 1947 වෙනකොට අපි බෙදිලා වුණේ සිංහලව බෙදිලා වුණ උඩරට පහතරට කියලා. ද්‍රවිඩ ජනතාව අතර කුල ભેදිත අදිර තිබුණා. මුස්ලිම් ජනතාව අතර සමගියක් ඒ තරම් තිබුණේ නැහැ. නමුත් එතුමන්ට පුළුවන් වුණා එතුමාගේ නායකත්වයෙන් මේ සියලුම ජන කොටස් එකට එක්ව කරන්න. අන්න ඒ සමගිය තුලින් තමයි අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ. සේනානායක පවුලේ සමාජිකයන්, ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ජීවත් වීමට නොහැකිව අසරණ වූ කොතරම් පිරිසක් අප අතර ඉන්නවද? මේ ඔබේ උපකාරය අවශ්‍ය තවත් අසරණ පවුලක් පිළිබඳවයි. මේ සුරණතුට කොළුන්ගහටිත්ත ගම්මානයේ පවුලක් ජීවත් වන නිවසක්. කටුමැටියෙන් තැනූ මේ කුඩා නිවසේ මව, පියා සහ දරුවන් සිවුදෙනෙකු ජීවත් වනවා. මේ DM චන්ද්‍රවති සැමියා ගසකේ නැදවැටි අබාධ වීම නිසා දරුවන් පෝෂණය කිරීම ඇයට අභියෝගයක් වුණා. අවුරුදු 13, 11, 9, 4 යන වයස්වල පසුවන දරුවන් පෝෂණය කිරීමට නොහැකිව ඇය හඬා වැටින්නේ වෙන කළ හැකි දෙයක් නොමැති නිසායි. ඒ නිසා දැන් මට ඕනේ මගේ මේ දරුවන්ට ජීවත් වෙන්න මාර්ගයක් හොයාගන්නයි. මට මේ ගේදර හදලා දෙනවා නම් ලොකු උදව්වක්. ඒ කියන්නේ දාවේල් හොයා ගන්නත් එහෙමට හරි වෙලාවකට අපි බඩගින්නේ ජීවත් වෙලා තියෙනවා. අවස්ථා කිහිපයකදී සමෘද්ධි සහනාධාරයේ ඉල්ලා සිටියද අදාළ නිලධාරීන්ගේ අවධානය යොමු නොවූ බවයි ඇය පවසන්නේ. ආබාධ හේතුවෙන් බරවැඩ නොකරන ලෙසට වෛද්‍යවරුන් ඔහුට උපදෙස් දී තිබුණත් දරුවන්ගේ බඩගිනි ඉවසාගත නොහැකි බැවින් ඉත අඩු මුදලකට හෝ කුලී වැඩක නිරත වන්නට ඔහු පෙළඹිලා. ඇඟට අමාරුව දැනෙනවා. ඒ වුණාට දරුවන්ට කන්න බොන්න නැති වෙනවා. ඒක ගැන බලලා මං ඉතින් දරුවන්ට කොහොම හරි පුළුවන් විදියට මං සලකනවා දරුවන්ට. දරුවන්ට ඉන්න හිටින්න නිවසක් තනාදී ඔවුන් පෝෂණය කරන්නට මගක් සාදා දෙන ලෙසයි මේ අසරණ මව පරිත්‍යාගශීලී ඔබෙන් ඉල්ලා සිටින්නේ. වැහි වෙලාවට පිදුල වගේ වෙලාවට තේමෙන ඔක්කොමගේ ගලනවා. මං උඩි කිට්ටෙදි ටිකක් දාලා යන්තම් වහගෙන ඉන්න ගමේ අයියා කෙනෙක් කිට්ටෙදි වගේ දුන්නේ ටික. හැයකට නිින්දක් නැහැ. එකට ඇයි කියන්නේ වැහි වෙලාවට වහලේ කඩන්න වැටේ කියලා මම බයේ ජීවත් වෙන ළමයි ටිකක් තියාගෙන මට බුලුවක් තත් දෙකට උදව් කරන්න කියලා මං ඉල්ලා හිටින්නේ. වැසි සහිත කාලගුණ හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයට ගල් කඩා වැටීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ අතර පවතින වැසි තත්ත්වය අද දිනේ බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මධ්‍යම ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් ඇතම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි. විශේෂයෙන් උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇතිවන බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විටම ප්‍රදේශවල තාවකාලික තද සුළංග හටගනු ඇතේ. මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා විරලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං නිරත ලෙසින් හමනු ඇතේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවන බවයි කාලුගුණ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර කරදියනාරු මාවඩි වෝඩ ප්‍රදේශයේදී අකුණුසර වැදීමෙන් පුද්ගලයෙකු ඊයේ මිය ගියා. කුඹුරු වැඩ කරමින් සිටින අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. රාවණ එල්ල ආසන්නේ මාර්ගයට ගල් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් වාහන ධාවනය එක් මන්තීරුවකට සීමා කර තිබෙනවා. විමසලිමත්ව රිය පදවන ලෙසයි පොලිසිය රීදුරන්ගෙන් ඉල්ලීමක් කරන්නේ. දේශපාලන කරලියේ තොරතුරු ගෙනෙන පොලිටිකල් රවුන්ඩ් අප් විශේෂාංගය. ජාතික ආණ්ඩුවේ ඉදිරිය පිළිබඳව අදහස් දෙක් වූ අමාත්‍ය ෆිල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා. හවුල් ආණ්ඩුවක් වුණාම අනිවාර්යයෙන්ම විවිධ දේශපාලන මති මතාන්තර එනවා. විවිධ දේශපාලන යෝජනා තියෙනවා. එහෙම නැති වෙන්න බෑනේ. පක්ෂ කීපයක් එකතුනම පක්ෂවල ප්‍රතිපත්ති වෙනස්, පක්ෂවල ආකල්ප වෙනස්. නමුත් ආණ්ඩුව අවුරුදු තුනම ආර ගියා වගේ තුරු ටිකක් යනවා ඉදිරියට. ප්‍රශ්නයක් නැහැ. තියෙන සම්මුතිය ආණ්ඩුව කඩ කරන්න කියලා එහෙම කතා බහක් කළත් නැහැ. ඒ වගේ ඉදිරියට සැලසුමක් නැහැ. බල අරගලයට ජනතාව ඈදා ගැනීමේ අසාර්ථක උත්සාහය පිළිබඳ අදහස් දෙක් වූ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා. පක්ෂවලට බෙදලා ඉන්න නායකයෝ ජනතාව ඒ බල අරගලයේ පසුපස ගෙනියන දැවැන්ත උත්සාහයක් දරනවා. අසාර්ථකම උත්සාහය කොළඹදී ජන බලය කොළඹට ගෙනල්ලා මේ රටේ දේශපාලන ඉතිහාසයේ කන්න පුළුවන් ඉහළම මඩක් යවනවා. ඒකාබද්ධ විපක්ෂය කරපු දේශපාලන තරන්වල අන්ත පරාජය කොළඹදී දා ලැබුවා ලේක් හවුස් වටරවුමේදී. අද නැවත උත්සාහයක් දරනවා ආණ්ඩුව පෙළලා ආණ්ඩුව පිහිටවන්න භාරකාර ආණ්ඩුවක්. ඒක ඊළඟ පරාජය වෙන කාරණේ බවට පත් වෙලා තියෙනවා. ඉන්ධන මිල සූත්‍රය හඳුනා දීම සම්බන්ධයෙන් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මෙසේ පැවසුවා. අපි ඩීසල් පෙට්‍රල් වලට අලුත් මිල සූත්‍රයක් හඳුනා දෙනවා කියන කාරණය අපි කිව්වා වගේම ඒ මිල සූත්‍රය මොකක්ද කියන කාරණය අපි අද පෙන්වා දීලා තියෙනවා. ඒකාබද්ධේ කණ්ඩායමේ ඉන්න පසුපෙළෙහිගේ මන්ත්‍රීවරුන්ට ලැජ්ජයි කැතයි හිරිකිතයි තමුන්නාසලා මේ සූත්‍රයට එක එක වචන දාලා එකතු කරනකොට දැන් අග්‍ර විනිශ්චයකාර තුමිය දෙනවා මේකට රණ්ඩු තීන්දුවක් ඩීසල් වැඩි කරන්න බා පෙට්‍රල් වැඩි කරන්න බා මේ කියන මිලට දෙන්න කියලා. ඔය රටේ තිබ්බ නීතියට ගරු නොකර ගත තීන්දුව අමතකලා තමයි අද මාධ්‍යයට ඇවිල්ලා අපි විචනය කරන්නත් සමහරු අර සරමයන්දන් ගහේ නැගිනුකුට යට ඉන්න කට්ටියට තමන්ගේ නිර්වත පේනවා කියලා ඒ කට්ටියට අමතක කරලා. අම්පාර දිස්ත්‍රික්කයේ මහ ඔය කැකිරිහේන ප්‍රදේශයේ ඉදි වූ සත්නිතු ගම උදාගම්මානය අද ජනතා අයිතියට පත් කෙරුණා. මෙය 143 වැනි ආදර්ශ ගම්මානයයි. නිවාස 27කින් සමන්විත ගම්මානයේ ඉදිකෙරුණේ සෙමට සෙවන යලිපිවිදන උදාගම්මාන වැඩසටහන යටතේ. ඊට වැය කෙරුණු මුදල රුපියල් 1,232ක්. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා අභ්‍යන්තර මාර්ග ඇතුළු යටිතල පහසුකම් වලින් මේ සමන්විතයි. නිවාසලාභීන්ට හිමිකම්පත් ප්‍රදානයේද අඩුවදම් ලැබී පවුල් 50කට රුපියල් 150ක් වටිනා විසිරි ණය, ප්‍රතිලාභීන් 50කට රුපියල් 100ක් වටිනා සුඳුරු පියස නිවාස ණය, වකුගඩු රෝගීන් 25 දෙනෙකුට රුපියල් 195ක් වටිනා නිවාස ආධාර, ප්‍රතිලාභීන් 44 දෙනෙකුට රුපියල් 119ක් වටිනා විරුසු මිතුරු නිවාස ආධාර ප්‍රදානය සහ තවත් සේවා රැසක් මෙහිදී සිදු කෙරුණා. අමාත්‍ය දයා ගමගේ රාජ්‍ය මාත්‍ය ශ්‍රේයානි විජේ වික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. දැන් අරන්තලාවේ මම හදන්න යනවා ගම්මාන 20ක්. හැබැයි මේ පොහොට්ටුකාරයෝ කියන ආකාරයට අරන්තලාවේ ගෙවල් හදන එක හොඳ නැහැ. ඇයි අරන්තලාවට කොටි ගැහුවා? කොටි ගහපු නිසා ඒ මිනිස්සුන්ට වන්දි ගෙවන එක හොඳ නැහැ. මහා භික්ෂු ඝාතනයක් සිදු වුණා. ඒ ගෞරවනීය මහා සංඝරත්නයේ සම්බන්ධ පවුල් වලට ගෙවල් හදන එකත් හොඳ නැහැ. සහන ලබා දෙන එකත් හොඳ නැහැ. මේක තමයි පොහොට්ටුවේ නායකයෝ කියන්නේ. හදවතට තට්ටු කරලා අහන්න. හෘද සාක්ෂියට එකඟව
ඔබලා තීන්දුව తీරන ගන්න 20000ක් උදාගම්මාන හදනකොට යුද්ධෙන් විපතට පත්තුණු පවුල් වල ඉඩම් බෙදන එක හොඳ නැද්ද? ගෙවල් හදන එක හොඳ නැද්ද? වර්තමානයේ බොහෝ පුද්ගලයන් මුදල් පසුපස හඹා යන යුගයක්. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් වූ පුවතක් අම්පාරෙන් අද උදෑසන අපට වාර්තා වුණා. මේ DM ප්‍රියන්ත අරුණසිරි ආබාධිත වූ දියලුණු පැකට් වෙළඳාමේ නිරත වන්නේ. අද උදෑසන සිය වෙළඳාම්කරණ ස්ථානයේ වැටී තිබූ මුදල් පසුම්බියක් ඔහුට හමු වුණා. එහි හිමිකරු පැමිණිතැයි බලා සිටියද ඒ ඉටු නොවූ බැවින් ප්‍රියන්ත අරුණසිරි ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබෙනවා. අනතුරුව පොලීසිය ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් කළ දැනුම් දීමකට අනුවයි එහි හිමිකරු සොයා ගැනීමට හැකි වුණේ. රුපියල් 1,08,000කට අධික මුදලක් සහිත මුදල් පසුම්බිය ප්‍රියන්ත අරුණසිරි මහතා අයිතිකරුට බාර දුන්නේ මිනිස්කම මුදලට විකිණෙන සමාජයක සැමටම ආදර්ශයක් වෙමින්. අෆ්ගනිස්තාන පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවැනි දිනට ඡන්දය ප්‍රකාශ කිරීමට අද අවස්ථාව ලබා දී තිබෙනවා. ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වසා දැමීමට බලධාරීන්ට ඊයේ සිදු වුණේ ආරක්ෂක තර්ජන හා දූෂණ හේතුවෙන්. දීර්ඝ කාලයක් ජනතාව බලාපොරොත්තු වූ පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ පැවැත්වුණා. ඡන්ද ප්‍රකාශ කිරීමට 190ක පිරිසක් සුදුසුකම් ලබා සිටිනවා. බෝම්බ පිපිරීම්, ප්‍රචණ්ඩ ක්‍රියා හා දූෂණ හේතුවෙන් 3-1 ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාවක් ඊයේ වසා දැමුණා. මේ නිසා දෙවැනි දිනට ඡන්දය ප්‍රකාශ කිරීමටයි ඉඩ ලබා දී ඇත්තේ. නයිජීරියාවේ කඩුනා පළාතේ වෙළඳපොළක ඇති වූ ගැටුමකින් 55 දෙනෙකු මියගොස් තිබෙනවා. මුස්ලිම් හා ක්‍රිස්තියානි තරුණ කොටස් අතර ගැටුම් හටගෙන ඇත්තේ වීල්බැරෝ භාණ්ඩ ප්‍රවාහනකරුවන්ගේ අර්බුදයක් මුල් කරගනිමින්. චීනය නිෂ්පාදිත ලොව විශාලතම ගොඩබිම හා දිය ගමන් කළ හැකි ගුවන් යානය ජලයට ගොඩ බැස්වීම හා ගුවන් ගත කිරීම සාර්ථකව සිදු කෙරුණා. ඒ මධ්‍යම චීනයේ ජික්මෙන් නගරයට පිටතදී බෝයින් 737 යානයක විශාලත්වයෙන් යුත් දිය ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි මෙම යානය නිර්මාණය කර ඇත්තේ ගලවා ගැනීම, දිගු දුර ප්‍රවාහන හා ගිනි නිවීමේ ක්‍රියාන්විත සඳහායි. මගින් 50 දෙනෙකු රැගෙන යා හැකි යානයට විනාඩි 20ක් තුළ ගබඩා කළ හැකි ජල ප්‍රමාණය ටොන් 12ක්. කටුකුරුන්ද රොදහැම් ධාවන තරගාවලියේ දක්ෂතම මෝටරථ ධාවකයා ලෙස අශාන් සිල්වා සම්මාන දිනාගත්තා. තරගාවලිය අද පැවැත්වුණේ කටුකුරුන්ද ධාවන පතේදී. ශ්‍රී ලංකා මෝටරථ ධාවකින්ගේ සංගමය මෙය සංවිධානය කර තිබුණා. තරගාවලියට ඇතුළත් වූ තරගී සවු සංඛ්‍යාව 16ක් මේ වසරේ පැවැත්වෙන අවසන් මෝටරථ ධාවන තරගාවලිය දැමයයි. මෙහි දක්ෂතම කණ්ඩායමට හිමි සම්මානය දිනාගත්තේ අශාන් සිල්වා සහ මිස්සක නවීන් නියෝජනය කළ මැග්නි රේසින් කණ්ඩායමයි. තරගාවලියේදී වැඩි දක්ෂතා පෙන්නුම් කළ අශාන් සිල්වාට දක්ෂතම ධාවකයාට හිමි සම්මානය හිමි වුණා. මෙම වසරේ පැවති සියලු තරගවලින් මෝටරථ ධාවකයින් අතර පෙරමුණේ පසු වන්නේද අශාන් සිල්වායි. කටුකුරුන්ද රොදහැම් ධාවන තරගාවලියේ නිල මාධ්‍ය අනුග්‍රාහකත්වයේ දරුවේ ජාතික රූපවාහිනියයි. හෙට දවසේ කාලගුණ අනාවැකිය දැන් සමගින් ජාතික පුවත් විකාශය නිමාවට පත්වනවා.